movies, music videos, chat with a guest, all of this in just 1 hour on our Music Plus program today as well. In my entire life, every second makes a difference. Every step leads to a new path. Every risk I take makes a big impact. And everyone I meet, there's always a story I can share. Malagamuwa, welcome to Music Plus. Thank you. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ඇත්ත වශයෙන්ම නිවාඩු කියන්නේ දැන් අපේ ඔෆ් සීසන් එක. අපි දන්නවා ඔබ මේ ශේත්‍රයේ නියලිලා ඉන්නවා කියලා. අපි දන්නවා අද වෙනකොට ඔබ මොන වගේ achievements-ද achieve කරලා තියෙන්නේ කියලා. ඒ වුණාට අපි දැනගන්න කැමති කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකට ආවේ? මොන වගේ ආසාවද පොඩි කාලේ ඉඳන් තිබ්බේ? නැත්නම් වෙනම dream එකක්ද පොඩි කාලේ තිබ්බේ? මේ දේවල් ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම පොඩි කාලේ ඉඳලා මම කාර් වලට මොටර්සයිකල් එක බොහොම ආසා කරා. ඒ වගේම අවුරුදු 7 8 මට කාර් එලවන්න පුළුවන් වුණා, මොටර්සයිකල් පදින්නත් පුළුවන් වුණා. එතකොට මේ මුලින්ම ජපානයේ ගිය වෙලාවේ මොන වගේ පුහුණු වීම් වලද දෙදුනි, මොන වගේ දේවල්ද ඔබ ඉගෙන ගත්තේ, එක්ස්පීරියන්ස් කරේ කියලා අපි කතා බහ කරමු. ඇත්ත වශයෙන්ම ජපානයේ ගිහලා ඉතින් ඉස්සෙල්ලා මම හිතුවා මේ ගිය ගාම කවුරු හරි මට මොටර්සයිකල් අන්දර රේස් කරන්න දෙන්නේ කවුදත් වෙන්නේ නැති බව දැනගත්තා. ඉතින් මම වැඩ කරලා අවුරුදු 2කට පස්සේ මගේ පළවෙනි රේස් බයික් එක ගත්තේ. අරන් ඒ දවස්වල හොන්ඩා කම්පැනි එකෙන් හිටපු කට්ටිය මට උදව් කරා. කියන්නේ මේ මගේ වයිෆ්ගේ නෑදෑයෙක් හිටියා. ඉතින් එයා උදව් කරා. ඒ වගේම ට්‍රේනින් හම්බුණා. ඉතින් මම අවුරුදු 3ක් විතර මොටර්සයිකල් පැද්ද GP15. හැබැයි මේ ඒ වෙලාව තියෙන මොටර්සයිකල් පදිද්දී වැටුණාම අතපය කැඩෙනවා. ඒකින්ද මේ ගකුලට ඉස්පිරිතාලට ඉන්නුණා. ඉතින් ඒකෙන් මම ආහම්බෙන් වගේ ට්‍රැක් එකේ මම මොටර්සයිකල් ප්‍රැක්ටිස් කරගෙදී ඒකට ගියේ ට්‍රැක් ඩේ එකක් තිබ්බ කාර් වල. ඉතින් ඒ දවස්වල මගේ ළඟ තිබ්බ කාර් එකේ මම ඇහුවා මමත් මේකට ජොයින් වුණාට කමක් නැති. ඉතින් පොඩි ගානක් ගෙවලා අර ට්‍රැක් ඩේ එකේ ඉන්න ගෑවෙ එක බලන්න හිටපු එක්කන ඇයිලා කිව්වා මේ ඇයි ඔය කාර් රේස් පදින්නේ නැත්තේ, ඔයාලට නැචරල් ටැලන්ට් එකක් තියෙනවා කියලා. ඒකෙන් තමයි කාර් වලට යොමු වුණේ. ඔබ වගේ තව කීප දෙනෙක් ඉන්නවා ලංකාව රෙප්‍රසන්ට් කරන, කියන්නේ ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න බැරි හින්දා වෙනත් රටවල් වල ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවා, නැත්නම් ඔවුන් රේසින් නවත්තලා තියෙනවා. ඉතින් මේ වගේ රේසින් වලට ආදරය කරන රිසෝර්සස් තියෙන ඔබ වගේ අයට බැරිද, කියන්නේ සොසයිටි එකක් හරි මොකක් හරි එකක් පවත්වලා ලංකාවේ රේසින් තව තත්ත්වයකට ඉහළ තත්ත්වයකට ගේන්න, ඒ වගේ අදහසක් තියෙනවද? මෙහෙමයි, දැන් රේසින් ඉහළ තත්ත්වයකට ගේන්න මට තනියම බෑනේ. ඒකට අර මං කිව්වේ මොඩරත් දාවන සංගම් එහෙම තියෙනවා. ඒකටත් එක්ක අපි ඒකට කැමති නෑ තව කෙනෙක් දිනුනලා ඉදිරියට යනුනලා දිනුන කෙනෙකුට උදව් කරන්න. ඉතින් මට තනියම කරන්න බෑ. අනික එක තමයි දැන් මමත් ඒක අමාරුයි කියලා නතර කරේ නෑනේ. මම මගේ කමිට්මන්ට් එක තිබ්බා. ඉතින් අපි ජීවිතේ සෑම දෙයක්ම අත්හැරලා තමයි මේක කරේ. මොකද දෙක තුනක් එක සැරේ කරන්න බෑ. ඉතින් මම එහෙම දැකලා නෑ කමිට්මන්ට් එකක් තියෙන එක. දැන් කියන්නකෝ මම කවුරු හරි අරගෙන එයාට මහන්සිලා පුරුදු කරලා එයා අවුරුදු දෙකෙන් මගහැරියොත් කාටත් කරන අපරාධයක්. ඉතින් මට ඇත්තටම තේරුණොත් මෙයා කවදරේ මං ගියා වගේ සියලු දේවල් අත්හැරලා මොන කරදරේ ආවත් යනවා කියලා තේරුණ කෙනෙක් හිටියොත් මම ඊටත් වඩා උදව් කරනවා. හැබැයි මම දන්න හැම කෙනාටම අවවාද කරනවා, මම උදව් කිල්ලොත් මම කරනවා. ඉතින් එහෙම කරගෙන යනවා.